Warunis Kitchen YouTube channel එකට අදත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් පහසුවෙන් උදේට රැට හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදන හැටි. මේකට අපි කියන්නේ බන්නාප්ප එහෙම නැත්නම් බනිසාප්ප කියලා. අපිට මේක හරිම අඩු කාලයකින් ගොඩක් පහසුවෙන් ගොඩක් වැඩ නැතිව හදාගන්න පුළුවන් කෑමක්. ඒ වගේම තමයි ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් කෑමක්. ඉතින් අබල් මේ බන්නාප්ප කොහොමද ගොඩක් රසට පහසුවෙන් හදන්නේ කියලා. Mami itu bannya apa hadannya hal pilih krim desi panah karigan teh nawa asalnya masing kopi ekka hamarang ek memagi mixin boleh ke dagan nawa mami pawai cikiran ne kadengat teh hal piti orang di India apa hadannya gan hal piti unat pawai cikiran puluang ilang itu mami kita apa soda ekane baking soda teh hendi kalah kedua da adu permainan ekatukar nawa samanya yang ini turuling ahuin permainan tunak ekatukar gan nawa ilang itu mami piti kita apa soda di ke mewidu hondi mesukar gan nawa ඊළඟට මම මේකට හොඳ උකු පොල් කිරි මිලිලීටර් 400ක් වගේ ප්‍රමාණයක් එකතු කර ගන්නවා. වීඩියෝකට අදාළ සම්පූර්ණ රෙසිපි එක වීඩියෝකට පල්ලිහත් තියෙන ඉන්ෆෝ බොක්ස් එකේ තියෙනවා. එතනින් සම්පූර්ණ රෙසිපි එක ගන්න ඕගොල්ලෝ. පොල් කිරි ටිකෙන් ටික දමමින් මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. ඔයාලට මේක අතින් උනත් මිශ්‍ර කර ගන්න පුළුවන්. ඊළඟට මම මේකට ලුණු තේ හැඳි භාගයක් වගේ එකතු කර ගන්නවා ඒක වගේ රසය අනුව අඩු වැඩි කර ගන්න. ඒ වගේම මේක එකතු කරන්නේ සීනි සීනි තේ හැඳි භාගයක් වගේ එකතු කරන්න. එකතු කරලා ආයෙත් මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. ඊළඟට මම මේක උඩින් වහලා පුඩා රයක් පිපෙන්න තියෙනවා සාමාන්‍යයෙන් පැය 8ක් වගේ තියන්න ඕනේ. මේ දින පහව දවසේ උදේ මගේ පිටි මිශ්‍රණය වලට පේනවා තියෙක උඩ බබළු දාලා තියෙනවා. පිටි මිශ්‍රණය හොඳින් පිපිලා නම් මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ ඔයාලට පේනවති කොහොමද තියෙන්නේ කියලා. පිටේක ඇතුලෙත් පුංචි පුංචි හිල් වගේ තියෙන්න ඕනේ. ඔයාලට පැහැදිලිව පේනවද දන්න හැබැයි. ඊළඟට පිටි මිශ්‍රණය නැවතත් මේ විදිහට හොඳින් මිශ්‍ර කරන්න. එතකොට ආයෙත් තිබුණු පදමටම එනවා මේක. ඔයාලට පේනවන්ති අපේ බන්නාප්ප මිශ්‍රණය කොහොමද පදම කියලා. මේක සාමාන්‍යයෙන් ආප්ප හදන පිටි මිශ්‍රණයට වඩා චුට්ටක් ඝනට තියෙන්න ඕනේ. ඉතින් ඔයා අද නම් මුලවට මගේ වීඩියෝ එකක් බලන්න ඕගොඩක් ආදරෙමයි channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා තාම මාව subscribe කරලා නම් විතරක් මේ වීඩියෝ එකට පල්ලෙන් තියෙන රතුපාට subscribe button එක සහ ඒ ළඟම තියෙන පුංචි bell icon එක click කරන්න. එතකොට මේ වගේ අලුත් වැදගත් videos miss වෙන්නේ නැතුව ඔයාට බලන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මම දැන් යන්නේ මගේ බන්නාප්ප ටික හදා ගන්න. ඔයාලට මෙන්න මේ වගේ පුංචි pan එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි ඒකට. මුලින්ම pan එකේ මම තෙල් ටිකක් ගාගත්ත මේ විදිහට. ඊළඟට මම ආප්ප මිශ්‍රණයෙන් කෝප්ප කාලකෝ තව චුට්ටක් වැඩිපුර එකතු කර ගන්නවා. අපි මේ ආප්ප එක චුට්ටක් උසට තමයි හදා ගන්න ඕනේ. ඊළඟට pan එක චුට්ටක් සොලවල මට්ටම් කරලා මේක උඩින් වහලා පුච්ච ගන්න ඕනේ. මේ පොඩි pan එක lid එකක් නැති නිසා මම ආප්ප තාච්චි lid එක තමයි පාවිච්චි කරන්නේ. විනාඩි දෙකක් තුනක් ගොඩක් අඩු ගින්දරේ මේක උයාගත්තට පස්සේ මේක ගොඩක් හොඳින් පිච්චෙනවා. ඊළඟට මේ වගේ අනිත් පැත්ත හරවලා උඩ පැත්ත ටික වෙලාවක් පුච්ච ගන්න ඕනේ. උඩ පැත්තත් විනාඩි කීපයක් පුච්චගෙන අපි මේක ලිපෙන් ඉවත් කරන්න ඕනේ. දැන් අපිට මේ විදිහටම ඉදිරි ආප ටිකත් හදාගන්න පුළුවන්. ලිපේ ගින්දර හරිම අඩුවෙන් තියාගන්න. ඒ කියන්නේ නිවෙන්න ඔන්න මෙන්න තියන ගන්නට. ඉතින් ඔයාලා දකින්නත් අපිට මේ බන්නාප් එක හදාගන්න ගොඩක්ම පහසුයි කියලා කලින් දවසේ රැට විනාඩි කීපයක් ඇතුළත මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඒ වගේම පහව දවසේ උදේට තේ භාගයක් වගේ ගොඩක් අඩු කාලයකින් අපිට ආප්ප ටික හදාගන්න පුළුවන්. බන්නාප් එකේ මතු පිටන් මේ වගේ ලස්සන දුඹුරි පාට වෙනකම් පුච්ච ගන්න ඕනේ. ඔයාලට පේනද අපි බන්නාප් ටික හරිම ලස්සනට තියෙනවා කියලා. මතු පිට ලස්සන গোল্ডන් කලර් එකට පිච්චිලා තියෙනවා. ඒ වගේම ආප් එකේ යටත් හරිම ලස්සන පාට කර තියෙනවා. ඒ වගේම ආප් එක මේ වගේ ටිකක් උසට තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් බනිස් ගෙඩියක් වගේ විදිහට. ඒ වගේම තමයි මේ ආප් එක හොඳ සොෆ්ට් ගතියක් තියෙනවා. මම ඔයාලට ටිකක් කඩලා පෙන්නන්නම් කොහොමද ඇතුළේ තියෙන කියලා. ඔයාලට පේනවා තිය ඇතුළත් හරිම මෘදු ගතියක් තියෙනවා කියලා. අපිට මේක සැර කරියක් එක හරිම රසට කන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක රැට හදනවා නම් දවල්ට හදන කරි ටිකක් වැඩිපුර හදා ගන්න. මම අද චිකන් කරි සහ පරිප්පු එක තමයි කන්නේ මේක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. ඒ වගේම ඔයාලා යාළුවන්ටත් බලන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. අපි මේ වගේ තවත් අලුත් වැඩගත් රසවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.